දුබයි රාජ්‍යයේ සිට මුහුදු මගින් මෙරටට තොග වශයෙන් හෙරොයින් ගෙන්වීමේ ජාවාරමක නිර්ත බව කියන දකුණේ කෝටිපති හෝටල් හිමියෙකුගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු පස් දෙනෙකු රුපියල් කෝටි 1000කට අධික මුදල් සහ රුපියල් ලක්ෂ 40කට අධික රන් බාණ්ඩ පිස්තෝලයක් චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනයක් සහ ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවටගත් බව විශේෂ කාර්යබලකාය පවසනවා. මෙම හෝටල් හිමිකරුගේ ගෝලයා බහුදින යාත්‍රා නියමයකු වන පුද්ගලයෙකු වත් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් ග්‍රෑම් 377කට අධික බරකින් යුත් රන් බාණ්ඩ හෙරොයින් ග්‍රෑම් 10ක් සහ ජංගම දුරකථනයක් ඔහු ළඟ තිබී අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්යබලකාය සඳහන් කරනවා. විශේෂ කාර්යබලකාය තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ පසුගිය 4 වැනිදා සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෝටල් හිමියා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වූ බවත් හෝටල් හිමියා අත්අඩංගුවට ගැනීම සඳහා තෙලිකඩ ගෝනාපීනුවල නිවසට ගිය අවස්ථාවේදී සැකකරු නිලධාරීන් පැමිණෙන බවට සැලවීමත් සමග පලාගොස් ඇති බවද විශේෂ කාර්යබලකාය ප්‍රකාශ කරනවා. ඔහුගේ ගෝනාපීනුවල පිහිටි නිවස නිලධාරීන් විසින් සෝදිසි කිරීමේදී එහි තිබී මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් හෙරොයින් ජාවාරමින් උපයාගත් මුදල් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 90කට අධික මුදලක් සුපපබෝකී වෑන් රථයක් චන්ද්‍රිකා තාක්ෂණයෙන් සහිත සැටලයිට් දුරකථනයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවටගත් බවත් ඒ අවස්ථාවේදී නිවසේ සිටි ඔහුගේ 60 වර්ෂ පියාද අත්අඩංගුවටගත් බවත් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙකු කියා සිටියා. දැනට දුබාහි සැඟව සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන හරක් කටා නැමැත්තා විසින් මෙරටට එවන ලැබූ හෙරොයින් කිලෝ 290කට ආසන්න තොගයක් ඉකුත් දෙසැම්බර් මාස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනක හෝටල් හිමියාගේ මෙහෙයවීමෙන් බහුදින යාත්‍රාවකින් කුඩාවැල්ල මුහුදු ප්‍රදේශයට ගෙනවිත් ඇති අතර එම යාත්‍රාවේ නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින 32 වැනි සැකකරු බවද විශේෂ කාර්යබලකාය ප්‍රකාශ කරනවා. ජාවාරම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් තොරතුරු වලට අනුව විශේෂ කාර්යබලකාය විශේෂ මෙහෙයුම් ඒකකෙහි නිලධාරීන් කණ්ඩායමක් එම මත්කුඩු සොයා පසුගිය 4 වැනි දින තංගල්ල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් යත් කර ඇති අතර එම මෙහෙයුමේදී පෙර කියූ බහුදින යාත්‍රාවේ නියමුවා තංගල්ල සීනිමෝදර කොස්කරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් ග්‍රෑම් 377ක් බරින් යුත් රන් බාණ්ඩ සහ ලක්ෂ 50කට අධික මුදල් හෙරොයින් ඇතුළු බාණ්ඩ රසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. රන් බඩු අතර විවිධ බරවලින් යුත් රන් මාල 4ක්, රන් පෙන්ඩන් 8ක්, අත් පළඳනා 3ක්, රන් මුදු 3ක්, කරාබු ජෝඩුවක් තිබූ බවයි පවසන්නේ. හෙරොයින් කිලෝ 290ක තොගයක් බහුදින යාත්‍රාවෙන් මෙරටට රැගෙන ඒම සඳහා මෙම සැකකරුට රුපියල් ලක්ෂ 50ක මුදලක් ජාවාරම් කරුවා විසින් ලබා දී ඇති බවද විශේෂ කාර්යබලකාය පවසනවා. මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒම සඳහා එදින නියමුවා සමග බහුදින යාත්‍රාවේ ගමන්ගත් තවත් සැකකරුවන් 30 දෙනෙකු මාතර පොලිසියේ පොලිස් කණ්ඩායමක් මගින් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලාගිය හෝටල් හිමියා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්යබලකාය පොලිසිය සහ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය එක්ව පසුගිය 6 වැනි දින මෙහෙයුමක් ආරම්භ කළ බවද විශේෂ කාර්යබලකාය ප්‍රකාශ කරනවා. විශේෂ කාර්යබලකායේ අණදෙන නිලධාරී නියුච්ච පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණ යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයෙහි පොලිස් පරීක්ෂක HVL විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. රට තුළ සිදුවන අකටයුතුකම් මැඩලීම සඳහා ආරක්ෂක අංශයේ මේ ගන්නා උමේ ක්‍රියාමාර්ගයන් සම්බන්ධව ඔබගේ පෞද්ගලික අදහස් පහතින් කමෙන්ට් කරන්නටත් අමතක කරන්නට එපා. රට තුළ දිනෙන් දින සිදුවන මෙවැනි අකටයුතුකම් මැඩලීම සඳහා ආරක්ෂක අංශයේ මේ ගන්නා උමේ ක්‍රියාමාර්ගයන් ඔබත් අගය කරනවා නම් මේ වීඩියෝට ලයික් කරන්නටත් අමතක කරන්නට එපා.